අයිබෝවන් හරිතේ හරියටම කියන එන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල දිවයිනට පැමිණි පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උණුසුම් ලෙස පිළිගනි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් කතානායකවරයාට රන්ජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි රන්ජන් පාර්ලිමේන්තුවට ගේන්න ඇයි රන්ජන්ට බයද විපක්ෂ නායක ඇතුළු විපක්ෂය ආණ්ඩුවෙන් නැසයි උසාවියේ සිදු කරන තර්ක විතර්ක පාර්ලිමේන්තුවේ සිදු කරන්න බෑ නිශ්චිත තීරණයක් ලැබෙනතුරු රන්ජන් රාමනායක සභාවට කැඳවන්න බෑ කතානායක පාර්ලිමේන්තුවට දන්වයි ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවන්ට විදේශ ඇමති දිනේෂ් අද පස්වරුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමට උත්තර දෙයි විරෝධතාවයක නිරත සෞඛ්‍ය සේවකින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට බලෙන් ඇතුළු වෙයි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් කොවිඩ් මර්ධන එන්නත අගමැති සහ ජනපති ලබා ගනි කෙහෙලිය කියයි කොවිඩ් වැළඳී සුව ඌ සුව ඇමතිනිය රාජකාරිය අරඹයි කොවිඩ් වසංගතයේ රට තුල මෙතෙක් පාලනය වී නැහැ ශ්‍රී ලංකාව තුල විවාහ මංගල පොකුරේ කොවිඩ් ආසාදිතින් 7000 ඉක්මවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති කියයි දැන් දේශීය පුවත් දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා पाकिस्तान अग्रामात्य इम्रान खान महता देदिन निल संचारयक संधा अद पस्वर्वे बंडार नायक जात्यांतर गुवांतुटुपलीन दिवई नट लंगावुना अग्रामात्य महिंद राजपक्ष महता विसिन पाकिस्तान अग्रामात्यवरया इता उनुसुम आयुरिन पिलिगत अतर पाकिस्तान अग्रामात्य इम्रान खान महता वित हमुदा उत्तमाचार पैवत्वीम सिदूने इन अनतुरुवाई पाकिस्तान අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වෙන දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සහභාගී වන ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අර්ලියගහ මන්දිරයේ වෙත පිටත්ව ගිය අතර එෙහිදී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක්ද නිකුත් කිරීමට නියමිතයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට දිනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමටද නියමිතයි අනතුරුව කොළඹදී පැවැත්වෙන බෙලඳ හා ආයෝජන සමුළුවට එක්වන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නැවත සිය රට වෙත යාමට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ද හමු වීමට නියමිතයි පාස්කු ඉරිදුන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් අද පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාර දී තිබෙනවා. එම වාර්තාවේ පිටපත මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයේ උදෙසා පුස්තකාලයේ තබා ඇති බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර දැනට බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව වෙත
කැඳවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටීම හමුවේ අද දින පාර්ලිමේන්තු සභාවාරයේ තරමක උණුසුම් වාද විවාද ඇති වුණා. जनाधिपति घोटाबे राजपक्ष अध्यक्ष जनरल हरिगुप्त रोहन दीर महता विसेन कथानायक महिंदिया पाबे वर्धन महता රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතයට පොඩි අවස්ථාවක් මේ ආණ්ඩුව වග කියන්නට ඕන මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාට ඕන ඕන විදියට නැකිලා කතා කරන්න බෑ එහෙම කොහෙද තියන්නේ ප්‍රකාශ කොහෙද තියන්නේ එහෙම මේ කතා කරන්න දෙන්න බෑ දැන් තියනේ ඇමතුමා රජය ඇමතුමා ප්‍රකාශයක් කරන්නේ කරුණා කළ මේ සම්ප්‍රදා හදන්න එපා කතානායකතුමා තීන්දුව දුන්නා සති 3ක් ඇතුළත ඒක ඒක දිග විවාදයක් ගිහලා පිළිතුරක් දුන්නා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව තීන්දුවක් ලබා දෙනවා කියලා අදටත් ඒ තීන්දුව නැහැ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාව ගෙන්නනවා නම් පාර්ලිමේන්තුවට රංජන් රාමනායක මැතිතුමාව ගෙන්නන්න ඕන ඒක අපි අවධානය යොමු කරන්නේ ඔබතුමාට පුටුව බාර දීලා පැනලා යන එක ගරු කතානායකතුමා මේ පුටුවෙන් නැගිටලා ගියේ පැනලා යන්න නෙමෙයි නොදන්න කාරණාවෙන් කතානායකතුමාට අපහාස කරන්න එපා රංජන් රාමනායක මැතිතුමාව හෙට දවසේ පාර්ලිමේන්තුව ගෙන්නනොද නැද්ද දැන් උත්තරේ උන කතානායකතුමාට අපි යොමු කරන්නම් ඒක ඒ නිසා සභාවේ වැඩ කඩාකප්පල් ගන්න එපා විපක්ෂ නායකතුමා ඔබතුමා වගකීමෙන් කටයුතු කරන්න වගකීමෙන් තමුන්නාන්සේට विपक्ष नायक वरे लंका इतिहास පහසුවෙන් වැසිකිලි කැසිකිලි සහිතව රූපවාහිනියක් එක්ක ඉතාම හොඳින් හිටියේ. දැන් විනාඩි 10කට ඉස්සෙල්ලා මෙතුමන්ලා කියවනේ ජීවිත තර්ජනයක් කියනවා. එතුමාව අපි තනි සෙල්ලයකට දැන් දාලා තියෙනවා. කිසිම ජීවිත තර්ජනයක් නැහැ. කතානායකතුමා, ඉනපතාම මේ ප්‍රශ්නේ අහනකොට මග අරින්. ලොහන් රත්නත් මැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. වැලිකඩට මාරු කරලා දෙන්න. වැලිකඩ බන්ධනාගාරය තමයි අනාරක්ෂිතම බන්ධනාගාරය. අඟුණකොළ පැලස්ස බන්ධනාගාරය තමයි ඉතාම ආරක්ෂිත නවීනතම බන්ධනාගාරය ලංකාවේ තිබෙනවා. මම එතුමාගේ ජීවිතය පිළිබඳව වගකීම මම බාර ගන්නවා. රත්නත් මහත්තයා කිව්වා එලිකඩ බන්ධනාගාරය ඉතාම අනාරක්ෂිතයි කියලා. ඒ කියන්නේ එතුමත් පිළිගන්නවා බන්ධනාගාරය අනාරක්ෂිතයි කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ. වාර්තා වුණා මේ පාර්ලිමේන්තුවට පාස්කු කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනවා කියලා. ඇයි ඒ වාර්තාව නැත්තේ? තාම කොළ කොයි හරි කොළ ගලවනවද? කොළ මූට්ටු කරනවද? අලුතෙන් පාස්කු පාරේ හදනවද? හැමදාම අපි හංවඩු ගන්නවා මිනිමරු හැටියට. කතානායකතුමා ලස්සනට එනවා. ලක්ෂ්මන් කිරියල්ලා මතුමත් ඒ වගේම විපක්ෂ නායකතුමත් අපි වෙලාවෙ මගේ නම කියනවා. මුන්නාදර කියන්නේ අපි දේශපාලන වශයෙන් කිසිම පරිගැණීමක් කරපු නැති රජයක් මේ රජේ. හැබැයි යහපාලාන්නු ඉන්නකම් පරි ගත්තා. තාමත් පරි ගන්න බලාපොරොත්තු වෙන හැමදාම කතා නායකතුමාට අපහාස කරනවා. ඒ වගේම මගේ නම කියනවා. මේකේ තේරුමක් තියෙනවා සාධාරණයක් තියෙනවා. බැක් සයිඩ් ගැන කතා කරන්න පාර්ලිමේන්තුව ආවේ නැහැ. අපි කතා කළේ මහා ජනතාව වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මුළු රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. කරුණා කරලා මේ ප්‍රශ්න දෙකට දැන් තීන්දුවක් දෙන්න. හෙට රංජන් රාමනායක මැතිතුමාව ගෙන්නන්න මේ කැත වැඩේ කරන්න තෙක් එතුමම වහම අඟුණු කළ බැලැස්සෙන් වැලිකඩන මාරු කරලා දෙන්න. ඔබතුමාගේ චෝදනාත්මක ප්‍රකාශ සියල්ලම මම අහගෙන හිටියා. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා අපිට කැඳවන්න සිද්ධ වුණේ එතුමා පිළිබඳ නීතිමය උපදෙස් අරගෙන. කවුරු හරි ඒජන්තවරයෙක් ඉන්නවා මේ මයික් එක ඔෆ් කරන්න. හරි රජයේ ඒජන්තවරයෙක් ඉන්නවා. නෑ නෑ එහෙම කෙනෙක් නෑ. එහෙම කරන්න එපා කියන්න. ඒ පිළිබඳව පැහැදිලි කරන්න. ඉන්න. විපක්ෂයට තේරෙන්නේ නෑ උදාහරණ සහිතව පැහැදිලි කරේ නැත්තම්. ඕලෙවල නෑනේ. ගීතා කුමාරසිංහ මැතිනිය අභියාචන අධිකරණයේදී එතුමියගේ පාර්ලිමේන්තුව ආවේ අහසුණා. ඊට පස්සේ නැවත අවස්ථාවක් එතුමියට ලැබුණා පාර්ලිමේන්තුවේ එන්න අභියාචන අධිකරණයේ තීන්දුව දීලා එතුමිය ශේෂ්ඨ අධිකරණයෙන් පාර්ලිමේන්තුවේ අසුන් නැතුණා
එතුමී ආපෝ අභියාචන අධිකරණ කිනේ එතුමී මේ පාර පාර්ලිමේන්තුවේ තමයි නැවත මන්ත්‍රීවරයෙක් උනේ මේක තේරුම් ගන්න මේක ශේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක් මට මේකට තමුන්නාංශයේ උත්තරයක් දෙන්න පැහැදිලි කරන්න දෙන්න ඔබතුමා නැගිටලා ඔබතුමාගේ බලය පාවිච්චි කරන්න නැතු මෙතන රංජන් රාමනායක මහත්මයා වරදකාරයක් කළේ සුප්‍රීම් උසාවියේ රජතුන් කට්ටුවක් මගේ එතුමා වරදකාරයෙක් කළා සිරේට නියම කරලා තියෙන අවුරුදු 4කට ඒ අවුරුදු 4කට හිරේට නියම කරුවාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය අපේ රටේ අද තියෙන නීතිය හැටියට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට විරුද්ධව අපැලක් ඉදිරිපත් කරන්න තැනක් නැහැ. ඊට පහළ උසාවියකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරියට යන්න පුළුවන්. ඔබතුමා මන්ත්‍රීවරු දෙපළකට දෙආකාරයකට සැලකන්නේ. නෑ ඒක වැරදි. ඒක වැරදි. අපි අද බලාපොරොත්තු වුණා පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි කියලා. පොඩ ඉන්නකෝ. හරි. ඒක දැන් මේ වෙනකොට කරු කතානායකතුමනි අමතිවරු අය දෙනෙක්ගේ කමිටුවක් අදපත් කරලා තියෙනවා කතෝලික සභාව අදේ කමිටුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා අද ඕලෙවල් වත් නැහැ කියලා තමයි මේ කමිටුව කියන්නේ කතානායකතුමනි ඉතින් හරි ඒක දෙන්න ඉඩ දෙන්නේ නැහැ නේ ඔබතුමා ඒ උත්තරේ දෙන්න ඉඩ අරින්න මම මේ මිනිහා පාල්ලේ ඔබතුමා ඉඳගන්න ඔබතුමා ඒක පාර්ණ කිව්වනේ ඉස්සෙක් නේ ඔයද උදේ පල්ලව බඳගන්න කියන්නේ ඔය හරි අර මයික් එක දීලා තියෙන්නේ ඉස්සෝ මේ වෙලාවේදී මෙතුමා කතා කරගෙන එනකොට දැන් මේක ලංකාවෙන් බලන් හිටියා. උතුමාය කටින් වැරදිලා හරි පිස්සෙක් කියලා කියවුණා. ඒක ඉල්ලා අස් කරගන්න කියන හන්සාටේ මම මේක දාන් හිටපු නිසා දැන් මේක ලයිව් යනවා. ලයිව් පේනවා. කාඩිල ලුන්නාංශ කිව්වා හය දෙනෙක්ව දාලා දිනන කොමිසමක් ඒක පිළිගන්නේ නැහැ. ඒකේ ඕ ලෙවල් පාස් නැති මිනිස්සු ඉන්නවා කියලා. මම කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා. මේ හැසිරෙන උන්ගේ ඕ ලෙවල් නැහැ. ඒක පේනවා. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ ඕ ලෙවල් පාස්ුන් කවුද ඕ ලෙවල් ෆේල් කවුද කියලා ඔබතුමා කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ අරින්ට අරින් 300ක් මැරණකම් ඉඳලා ගෙදර ගිහලා පුදිය ගත්තා ඕ ලෙවල් ෆේල් වෙලා ඉන්නේ අරින් 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 බන්තුමා කියන්න ඔබතුමා ඕ ලෙවල් පාස්ද කියලා හරි ෆ්‍රෙන්ඩ් බන්තුමා මොනවද මේ ලංසා මන්ද තුමා ඉස්ලාම් කියලා මගේ නම අරින් නෙමෙයි අදත් කියනවා හරින් අරින් මොකද හයන්න කියන්න බෑ මගේ අධ්‍යාපන සුසු බං මම හෙට සභාගත කරනවා ලංසගෙන් ඉල්ලීමක් කරනවා අධ්‍යාපන සුසු බං අදාළද නැන්ද ඊයේ පෙරේද ඒකල ප්‍රදේශයේ කාන්තාවක් ඇමතිවරයෙක්ට සරප්පුවෙන් ගහලා හරි ඒක අපිට ඒ සරප්පුවෙන් ඒක අපිට අදාළ නැහැ මෙතෙන්ට අපි විශ්වාස කරනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ 225ටම ඉතාම සාධාරණව ඔබතුමාගේ සාධාරණත්වය ඉෂ්ට කරයි කියලා අපිට ව්‍යවස්ථා පිට බනින්න බෑ දැන්ට තියෙන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව අපලක් කරන්න දාන්න බෑ ඒ තීන්දුව අවසානාත්මකයි ඒ නිසා රංජන් රාමනායක මහත්මයාගේ දැන් තියෙන ස්ටේටස් එක එතුමා හිරකාරයි සාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ ලෝකයේ තියෙන අනිකුත්්‍යවල් ආදර්ශයට අරගත් නීති කිටුම්පතක් බාර දීලා තියෙනවා ඔබතුමා එමා ඉල්ලා හිටිනවා අධිකරණ ඇමතුමා වෙත ඒක අපේ කාරණා කටයුතු අනුව යොමු කරලා හැකි ඉක්මනින් මේ පාර්ලිමේන්තුවේ සම්මතයෙන් අපි ඒක සම්මත කරගමු කියලා ඒක හොඳ අදහසක් දැන් මේ පිළිතුර දෙන්න ඉඩ අරින්න මට පාස්කු ප්‍රහාරයේ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනවද නැද්ද කියලා අහපු ප්‍රශ්නේ ඒක ඉදිරිපත් කරනවා විපක්ෂ නායකතුමා චෝදනාවක් කළා මට මම පැනලා ගියයි කියලා මම පැනලා ගියේ ඒ වාර්තාව බාරගන්න ඔබතුමා ඒක වැරදිද කියලා කියනවනම් මම දන්නේ නැහැ කොච්චර දුරට වැරදි මම දැන් මම බාර අරන් තියෙන වාර්තාව වාර්තාවේ මට පිටපත් ටික ලැබුණේ නැහැ තාම පිටපත් ටික හෙට වෙනකොට හෙට උදේ වෙනකොට ලැබෙනවා මට ලැබුණු පිටපත මම දැන් පුස්තකාලේ තියෙනවා ඔබතුමාලා ඕන කෙනෙකුට ගිහිල්ලා මේ ටික ගෙනකොට ගිහිල්ලා පරිශීලනය කරන්න පුළුවන් අර දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් වාර්තාවක් ඒකටම සභාගත කරනවාද ඉතින් හරි ඉතින් දැන් ආයි දැන් ඒකත් මට ලැබුණා ඒක සභාගත කරනවාද මට ලැබුණොත් මම ඔය ආකාරයෙම ඉදිරිපත් කරනවා මම පිළිතුර දෙන්න ඕනේ රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නේදී ඔබතුමාලා උසාවිය කළ යුතු තර්ක මෙතනදී කරලා තියෙනවා ඉතින් ඒක උසාවියට ගිහිලා කරන්නේ නැතුව මෙතෙන් තර්ක කළා ඒ තීන්දුව ගන්න බෑ ඒ නිසා අපිට නිශ්චිත නියෝගයක් එනතුරු නිශ්චිත තීරණයක් එනතුරු රංජන් රාමනායක මැතිතුමා සභාවට කැඳවීමට නොහැකි බව මම කරුණාවෙන් දන්වනවා සීරු දිනාට ප්‍රථමයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණ්ඩායම දැඩි අරගලයක යෙදෙන බැවින් එහි වාර්තාව පළමුව තමා ඇතුළු පිරිසට ලබා දිය යුතු බව පූජ්‍ය ගලකොට අත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. 2012 ඉඳලා අපි මේවා හෙළිදරව් කරද්දී නොවලහා හෙළිදරව් කරද්දී අනේ අපේ එදත් ඔය පල්ලි ඉස්සරහට එකතු වෙලා උද්ඝෝෂණ කළා නම් එදත් අද ඔයක එල්ල කරන බලපෑම එදා එල්ල කරා නම් පාස්කු ප්‍රහාරයක් නොවෙන්න තිබ්බා. ඊයේ පෙරේද කාදිනල්තුමා කියනවා ජේසුතුමාගේ අධිකරණෙත් මේකට සමාවක් හම්බෙන්නේ නැහැ කියලා.
එතුමා කිව්වා මීගමුවේ පල්ලියටත් ගිහිල්ලා එකම දෙවියෝ තමයි අපි අදහන්නේ කියලා. අතවශ්‍යම බයිබලයේම දිගුවක්නේ කුරාණයේ කියලා කියන්නේ. රටේ මිනිස්සු ඔය කාදිනල පාරට බස්සනවා වගේ අපි පටන් ගත්තොත් මේක. රට කරවන්න හම්බෙන්නේ නැහැ කාටවත්. ඉස්සල මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. මේ කමිෂන් එක පත් කරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මං හිතන්නේ මේ කොමිසම නිසා වඩාම වෙහෙසට පත් වෙච්ච භික්ෂුව මම. එකම දවසක මට ප්‍රශ්නයක් ඇති වුණා. මං එදා වාද කළා. මගේ නිගමනය උනේ මොකද්ද? ආගමික ප්‍රශ්නයකට දේශපාලනික උත්තර හොයන්න එපා. ඊට හේතුව සහරාන්ට හෝ ඔය මරාගෙන මැරුණු කාටවත් නායකයෝ නැහැ. දැන් අපි ඉවසීමෙන් දැන් වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. නිර්දේශ ටික ඇවිල්ලා තියෙනවා. අපි කරුණා කළ කියන ආණ්ඩුවට. කාදිනල්ට කලින් හැමෝටම කලින් ඒ වාර්තාව අපිට දෙන්න. ඊට හේතුව අපි මේ අරගලයක කලේ. දැන් වාර්තාව ඇවිල්ලා තියෙනවා. කලබල නොවී ඉන්න කවුරු? මට ආරංචි විතර පොත් 57ක් තියෙනවා. පිටු ලක්ෂයක් වාර්තාව. වැරදි පුජ්‍යලෝ එළියින් දැද්දි නිවැරදි පුජ්‍යලෝ අතුලට දාන්න පුළුවන්. ඒ නිසා මේක හරියටම ටකේටම ගහන්න ඕන. එහෙම ගහන්න පුළුවන් මිනිහේ පුටුවේ ඉන්නවා. කාදිනල් කලබල නැතුව ඉන්න අපි මේක කරන්නම්. කොමියන් සභාවේ නිර්දේශවල යම් විකෘතියක් තිබෙන විත්ති තාමත්ම බය නැතුව අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනෝ. ඒ කොමිෂන් සභාවේ වාර්තාවේ විකෘති හමුවේ මේ රටේ ජාතික සංවිධානත් ජාතික සංවිධානයේ නායකයෝ දඩයම් කිරීමේ උත්සාහයක් දඩබල්ලන් තුල තිබෙනවා නම් ඒක වහම අකුල ගන්න ඕන. අපි බලාපොරොත්තු වුණ ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙලා වැරදිකාරයෝ අත්අඩංගුවට අරගනි නිවැරදිකාරයෝ ඉන්නවා නම් මේකෙන් චූදිතේ වශයෙන් හරි ඉන්නවා නම් ඔවුන් මේකෙන් මුදවාවි කියන කාරණාව අපි බලාපොරොත්තු වුණා. හැබැයි අපිට කණින් කණින් මේ වෙනකොට තොරතුරු ඇවිල්ලා තියෙනවා. වාර්තාව පිළිබඳව නිසි අධ්‍යයනයක් අපිට කරන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් මේ ජනාධිපතිතුමාට බාර දෙන ලද වාර්තාව තුළ අන්තර්ගතය තුළ සඳහන් වෙන්නේ අර ගත යුතු ක්‍රියාමාර්ග නෙමෙයි මේකේ අරගෙන තියෙන වෙනත් ක්‍රියාමාර්ග කියන කාරණාව තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. යන්නේ කොහෙද ඇහුවාම මල්ලේ පොල් කියලා කතාවක් තියෙනවානේ සමාජ විවාහරේ. අන්නේ තත්ත්වෙට තමයි මේක පත් වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හා එහි වාර්තාව පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් පාස්කු කොමිසම වාර්තාව ගැන පොඩ්ඩක් වාර්තාව ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට මේ සතිය ඇතුළතම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙනවා ඈ වාර්තාව පොඩ්ඩක් පෙන්නන්න මේක තමයි වාර්තාව නේ සම්පූර්ණ වාර්තාව ඔව් මේක තියෙනවා සාමාන්‍ය දෙයක් නෑ හංගන්න සාමාන්‍යයක් කරයිද ඔව් අනිවාර්යෙන් ආණ්ඩුවට හංගන්න දෙයක්වත් නෑ ජනාධිපතිතුමාට හංගන්න අවශ්‍යතාවයක් නෑ ආණ්ඩුවතුමා පොඩි සැකෙන් ඉන්නේ නෑ ඒක හරියයි ප්‍රීමියම් දී ගැනීම සම්බන්ධව සාකච්ඡා වුණා ආණ්ඩුව ස්ථිර වශයෙන්ම තීන්දුවක් ගත්ත සහල් මිල වැඩි කරන්න දෙන්නේ නෑ කියලා ගැසට් එකේ මිලට තමයි සහල් දෙන්නේ අපේ වාර්තාවේ පැහැදිලිවම චෝදනාව තිබුණේ හිටපු ජනාධිපතිවරයා තමයි ප්‍රධාන වගකීම් කියලා. මේව හංගන්න දේවල් නෙමෙයි. හිටපු ජනාධිපතිවරයා හිතාමතාම මේක පැහැරහැරියා තමන්ගේ වගකීම් තමන්ට විස්තර දුන්න කෙනාත් එක්ක විතරයි එතුමා ගනුදෙනු කරේ. අනිත් කිසි කෙනෙකුට මේ තොරතුරු දුන්නේ නැහැ. ඉතින් අපිට විශාල සැකයක් ඒ සම්බන්ධයෙන් තියලා අපි ඒ ගැන මේ පරීක්ෂණ වාර්තාවේ සහ ඒ අදාළ කාරණා සම්බන්ධයෙන් අපේ සැකය සහ මේ ගැන නීති මාර්ගයෙන් ක්‍රියාත්මක කළ යුතු කියන නිර්දේශයක තියෙනවා. දැන් මේ අලුත්ම නාටකේ වෙලා තියෙන්නේ පාස්කිරිදා ජනාධිපති කොමිෂන් සභාව දුන්න වාර්තාව. ඒ වාර්තාව යවන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවට. නැත්තම් ඒක සමාජගත කරන්න ඕනේ. දැන් පාස්කිරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අපේ වාර්තාව සමාජගත කරලා තියෙන මාධ්‍ය වලට දීලා තියෙනවා. ඒක ඕපන් ඩොකියුමන්ට් එකක්. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒක දැනගන්න පුළුවන් රටේ ජනතාවට ඕන කෙනෙකුට. නමුත් ජනාධිපති කොමිෂන් සභාව හංගලා තියෙනවා මොනවාද ඒකේ තියෙන්නේ කියලා අපි දන්නෙත් නැහැ. 25ක් අවම වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මේ කාලයක් ගත වෙනවා. ඒ කාලය තුළ තමයි නොයෙකුත් විදිහේ මතවාදයන්, චෝදනාවන් සාමාන්‍ය සම්ප්‍රදායෙන් බැහැරව වෙච්ච කරුණු සියල්ල සිද්ධ වුණේ. ඒ වගේම තමයි කතිකාවකට ලක් වුණා කැබිනට් මණ්ඩලයේ සභිකයන් 5 දෙනෙක් නම් කිරීම සම්බන්ධව මේ එකත් ඒතත් වඩා පුළුල් වූ ප්‍රජාතන්ත්‍රවාදීව මේ සම්බන්ධව මේ වාර්තාවේ තිබෙන ඉතාමත්ම වැදගත් සහ සංකීර්ණ ප්‍රශ්න යම් විශ්ලේෂණයකට අරගෙන පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරාට පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුව එය පබ්ලික් ඩොකියුමන්ට් එක නැත්නම් පොදු පත්‍රිකාවක් බවට පත්වීමත් ඒ අවස්ථාවේදී පැන නැගී තිබෙන ප්‍රශ්න සම්බන්ධව පක්ෂයක් හැටියට අපගේ ස්ථාවරයන් විශ්ලේෂණය කිරීමට අපි 5 දෙනෙක්ගේ කමිටු එකක් පත් කරා. ඒ පත් කරපු කමිටියේ විශ්ලේෂණ මේ වෙමින් පවතිනවා. මේක සාමාන්‍යයෙන් සෑහෙන සාධාරණ කාලයක් දුන්නත් මම හිතනවා මාසයකට අමාරකට යනවා මේ සම්බන්ධව. පාස්කු ප්‍රහාරය ගත්තාම කොමිෂන් වාර්තා ඇහිලා තියෙනවා. මේ වෙනකොට කොමිෂන් වාර්තා නැවත අධ්‍යයනය කරන්න ඒ කැබිනට් ඇමතිවරු කීප දෙනෙක්ව පත් කරලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපි ඡන්දෙට ඉස්සෙල්ලා දැකමු ගෝඨාභය රාජපක්ෂම තමයි. ඒ නිසා දඬුවම් දිය යුතු සියලු දෙනාට දඬුවම් දෙනවා. මේ රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි. මේවට වග කියන්න ඕන. වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමා ඇතුළු සමගි බලවේගයේ මේකට වග කියන්න ඕන. ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විසින්
අද කොළඹදී විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඇතුල් වීමට උත්සාහගත් අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඉල්ලීම් 11ක් මුල් කරගෙනමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල අසලින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. වසර ගණනාවක සිට සිය වෘත්තීය පවතින ගැටලු මෙන්ම වර්තමානයේ පවතින වසංගත තත්ත්වයේ ඇති වූ ගැටලු හමුවේ මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසන්නේ. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද ඊට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද දින ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. කොළඹ ජාතික රෝහල අසල සිට විරෝධතා කරුවන් සෞඛ්‍ය අමාත්‍යංශය අසලට පැමිණ තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය තුලට ඇතුළු වීමට නොහැකි වන ආකාරයට පොලිසියම ස්ථානයේ ආරක්ෂාව තර කර තිබු අතර විරෝධතාකරුවන් එය නොතකා සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය තුලට ඇතුළු වුණා. ඔයාලගේ ඉල්ලි පොල් ඔක්කොම සාකච්ඡා ලෑස්ති කරලා දෙන්න අනේ වහලා දෙන්නේ නැහැ. වහලා දෙන්නේ නැහැ. ඒ වවස්ථාවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයක්. නිශ්චිත කරලා කියනවා මේ ප්‍රශ්නවලට අදාළව අපි බලාපොරොත්තු වෙච්ච උත්තර ඒ විදිහට ලැබුණේ නැහැ. මේ කරනවයි කියපුවා වගේම අනිත් දේශපාලන අධිකාරි අපිව මඟහැරලා යනවා නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න සූදානම් නැත්නම් මේ ප්‍රශ්නවලට උත්තර ගන්න විදිය අපි දන්නවා. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය ඊයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඊයේ ස්විස්තර්ලන්ත ජිනීවා නුවරදී ආරම්භ වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලේ විසින් මෙරටට එරෙහි මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර පසුගිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකා පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් බැච්ලේ විසින් ඉදිරිපත් කර තිබුණා. එක්සත් රාජධානිය කැනඩාව ඇතුළු රටවල් කිහිපයකින් සැදුම්ලත් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සම අනුග්‍රහකත්වය දක්වූ රටවල් කිහිපයක්ද මෙරටට එරෙහිව මානව හිමිකම් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය කිරීමේ මෙරට ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද එහිදී යෝජනා ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙරට තුල සිදු වූ බව කියන සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පුළුල් බගවීමේ ක්‍රියාවලියක වැදගත්කම 20 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීම සහ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයේ නිලීම වැනි යෝජනාද මෙහිදී ඉදිරිපත් වීමට නියමිතයි.
මාධ්‍ය හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලේ විසින් මෙරටට එරෙහිව පසුගියදා ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් මින් පෙර ශ්‍රී ලංකාව සිය ස්ථාවරත්වය ප්‍රකාශ කළ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් ද යොමු කර තිබුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඇමතීමට නියමිත අතර ඒ වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට අමාත්‍යවරයා බෞද්ධාලෝක මාවත ධර්මායතන විහාරයේ වෙත අද පස්වරුවේ පැමිණියා. පූජාල්ලේ ගුණවංශ හිමියන් බැහැදක අමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. මේ ජාතිය කිසිම දවසක කිසිම ජාතියකට හිංසාවක් පීඩාවක් කරපු නැති ජාතියක්. අපේ බෞද්ධ සංස්කෘතිය සමග වතුර කෝප්පෙක හිටපු කොහුගව පව ඇඟිල්ලෙන් අරන් තියපු ජාතිය. ඉස්සෙල්ලා මානව හිමිකම් ඉගෙන ගතිය උත්තේ අපේ. ඒ වගේම ආණ්ඩුවට වචනයක් කිව්ව යුතුයි. හැමදාම වැස්ස එනකොට වඳුරු ගෙවල් හදන්න වගේ ඒ කාලෙට ලේසි වෙන මේවට උත්තර දෙන්න. මේකට වෙනම ආයතනයක් පිහිටවල මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. තව වරින් වර සහරාන්ලගේ ප්‍රශ්න එනවා. ප්‍රභාකරන දැන් යලිත්වර වෙනත් කණ්ඩායම් නැගිටිනවා. මට ඊයේ දෙමළ මන්ත්‍රීවරේ දුරකථනයෙන් කතා කළා. ඒගොල්ලෝගේ අයිලන්ඩ් තුනක් චීනෙට දෙන්න යනවා කියන්නේ. අයිලන්ඩ් නෙවෙයි රට රැක ගන්න අපිත් එක්ක අත්වල් බැඳ ගන්න. කදිරගාමර මහත්තයට අගමැතිකම දෙන්න කියලා යෝජනා කළාම ජාති ભેදයක් තියෙනවා. ලක්ෂ්මන් කදිරගාමර මහත්තයට අගමැතිකම දෙන්න කියනවාද රටේ? ආගමික ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අවුරුදු යුද්ධය ඉවර කළා. අපේ රට ත්‍රස්තවාදීන්ගේ විනාශයෙන් ජයග්‍රහණය කරා. උන් හිටි තැන් නැති වුණු ජනතාවට ඒවා ලබා දීම ඉතිහාසයේ නොවූ ආකාරයට ඉෂ්ට වෙලා තිබෙන මහ පොළවේ තිබෙන යථාර්ථයවත් නොදන්න විදිහට තමයි මේ වාර්තා හදාගන්නේ. ඉතින් අපි එකින් එක එකට මුහුණ දෙමින් ඒ අවසන් කිරීමට පුළුවන් බව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති රටක් හැටියට අපි යලි කියාපානෙන් ඉදිරියට අතිගරු ජනාධිපතිතුමා ගමක් කරනවා. මේ යෝජනාව දේශපාලන යෝජනාවක් නිසා මානව හිමිකම් පිළිබඳ යෝජනාවක් නෙමෙයි. අපේ අභ්‍යන්තර පරිපාලන ආදී දේවල් ගැන තමයි මේ වාර්තාවේ අලුත්ම කොටස හැටියට එකතු කරලා තියෙන දේ. 2015 ඇති වෙච්ච ආණ්ඩුව වැරදි තීරණයක් ගත්තා. මේ රටවල් එක්ක අපේ රටටම විරුද්ධව අපේ රණවිරුවන්ට විරුද්ධව යෝජනාවක් සම්මත කළා. අපි ඉතාම ඉවසීමෙන් වගකීමෙන් සහ සත්‍ය ලොවට අවබෝධ කර දීමටත් අපේ මිත්‍ර රටවල් සියල්ල සමග මේට මුහුණ දෙන්න පුළුවන් සත්වයකට කටයුතු කරමින් සිටි. ඒ ගේන යෝජනාව වගන්ති මොකද්ද තියෙන්නේ මොකද්ද කියලා බලලා පිළිතුරු දෙන්න අපේ කකුල් දෙකෙන් හිටගෙන ධනෙන් වැටෙන්නේ නැතුව පුළුවන් බව ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් අපි ප්‍රකාශ කරමු. COVID-19 වසංගත තත්ත්වයේ මේ වන විටත් රට තුළ පාලනය වී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාද COVID එන්නත ලබාගෙන ඇති බවයි අමාත්‍ය කිහිලි රඹපැල්ල මහතා අද කැබිනට් තීරණ දරුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් සඳහන් කළේ. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලබාගෙන තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ. අපේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මේ එන්නත කවදද ගන්න බලාපොරොත්තු වෙන්නේ? අරගෙන දෙන්නේ. එසේම ඉන්දියාවේ සීරම් ආයතනයේ වෙතින් ඍජු ප්‍රසම්පාදනයක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 10ක් අමරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සඳහාත් එංගලන්තයේ ඇස්ට්‍රාසෙනිකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන COVID-19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීම සඳහාත් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 5ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 33ක කාන්තාවක්ද ඇතුළත්. ඊයේ දින වාර්තා වූ නව රෝගීන් 518 දෙනා සමගින් මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 80,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඉන්දියාව තුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරසයේ ප්‍රභේදයන් දීවර ප්‍රජාව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු හඟවන්නේ. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මුහුදුබඩ ප්‍රදේශවල මේ වෛරසයේ ගැවසුනොත් මේ වාගේ හමු වීම හරහා මේ රටට නැවත මේ රෝගය පැමිණීමේ අවදානම තියෙනවා. ඒක සෛද්ධාන්තිකව නම් ඉතාමත් වැදගත් අවදානමක්. නමුත් ප්‍රායෝගිකව කොයිතරම් සිද්ධ වෙනවද කියලා අපිට කියන්න අමාරුයි. නමුත් මෙහිදී අපි හිතනවා අපේ දීවර ප්‍රජාවෙන් අපි ඉල්ලා සිටිනවා මෙවැනි සම්බන්ධතා මුහුදුමැදදී ඒ ඉන්දියානු දීවරයන් සමග පැවැත්වීමට ඉංගෙන් වැළකී සිටින්නත් ඒ වගේම ඒ හරහා අපිට මේ රටට මේ රෝගය පැමිණීමේ ඉඩකඩවම කරගන්න සහය දෙන්නත් කියලා ඉල්ලා සිටිනවා. මෙහිදී ඉතාමත්ම වැදගත් වෙන දේ තමා අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි නිතරම සැලකිලිමත් වෙනවා නම් මෙවැනි තත්ත්වයන් වලට මතු නොවි අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් වෙයි. උත්සවශාලා හිමිකරුවන්ගේ සංගමයේ විශේෂ වැඩමුළුවක් ජායල ප්‍රදේශයේදී ඊයේ දින පැවැත්ුණා. එම අවස්ථාවට උත්සවශාලා හිමියන් එහි නිලධාරීන් හා සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන් ඇතුළු පිටසක්ත එක්ව සිටියා. එම අවස්ථාවට එක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් 19 මේ වෙද්දී රට තුල පාලනය වෙලා නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. පාලනය වෙලා නැහැ වගේම කොවිඩ් 19 දැනට තියෙන තැන අපි ඉන්නේ කොතනද කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන් විදිහේ දත්ත විශ්ලේෂණයක් මේ රට තුල වෙන්නේ නැහැ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නයට ආසාදිතව යනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ආසන්නම දින ටිකේ 500 ආසන්නේ රෝගීන් විචලනය වෙනවා. එතකොට අපි රටේ මහජනතාව සහ රටේ තීරණ ගන්න තීරක බලවේග මේ ආසාදිතයින් සංඛ්‍යාව මත පදනම් වෙලා තමයි තීරණ ගන්න. ඒ වගේම අපි ඇයි දැන් උත්සවශාලා සම්බන්ධව මෙච්චර අපි අවධානය යොමු කරන්න කියන කාරණේ සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරොත් මේ විවාහ මංගල උත්සව ආශ්‍රිතව පොකුරු නිර්මාණය වෙලා ආසාදිතව වාර්තා වෙලා තියෙනවා. එකතුව ගත්තාම 7257ක් මෙතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරස් මර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ක්‍රමක්‍රමෙන් ඉහළ යන වායුගෝලීය උණුසුම අවම කිරීම සඳහා මෙන්ම පරිසර දූෂණය අවම කරමින් පරිසරය ආරක්ෂා කිරීමේ වටිනාකම ලොවට පිළිබිඹු කිරීම සඳහා වැඩසටහන් මාලාවක් මාතා පදනම විසින් ආරම්භ කර තිබෙනවා. එහි එක් වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත්ුණා. පසුගිය සියවස තුල සිදු වූ සංවර්ධනයත් සමග වායුගෝලයට අධික ලෙස කාබන් පිටවීම හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ගංගා වතුර, නායෑම්, නියඟ, හිම කඳු දියවීම ආදී දේශගුණ විපර්යාසවලට ලෝකයටම මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ අනුව ගෝලීය උණුසුම පාලනය සඳහා කඩිනමින් කටයුතු කළ යුතුවද ඒ මන්දගාමීව සිදුවීම කනගාටුවට කාරණයක්. හුස්ම වැටෙන්නට කලින් යන තේමාව මුල් කරගනිමින් මෙලෙස ඉහළ යන ගෝලීය උණුසුම අවම කර ගැනීම උදෙසා ක්‍රියාකාරකම් සිදු කරමින් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා වූ විශේෂ වැඩසටහනක් මාතා පදනම විසින් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ කොළඹදී පැවැත්ුණා. පූජ්‍ය අතුරුලී රතන හිමියන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමා සංගක්කාර, මෝටර රථ ධාවන ශූර ඩිලන්ත මාලකමුව, මහාචාර්ය හේමන්ත රණසිංහ, මාධ්‍ය ශිෂ්‍යය නියෝජනය කරමින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම, ප්‍රවීණ ගායක ශිල්පීන් දෙපළක් වන භාතිය සන්තෝෂ් සහ රංගන ශිල්පී රොෂාන් රණවන යන මහත්ම මහත්මී නැතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා. මෙම වැඩසටහනට සමගාමීව සබදාහම සොරකින ජීවන ක්‍රමයකට ලෝකයේ අවධානය යොමු කිරීමද ඒ සඳහා ආදර්ශීය ශ්‍රී ලංකාව තුරින් ලබා දීමටද බලාපොරොත්තු වෙනවා. පරිසරයට මුදා හැරුවම වෙච්ච අභියෝගය අනාගත මාන සංහතියට දරාගෙන බැරිමකට දැන් තල්ලු වෙලා තියෙනවා. ගහකට පමණයි මේ විස උරාගෙන ඇඟේ තියාගෙන අපට ඔක්සිජන් දෙන්න පුළුවන්. අපි සල්ලි දෙන්නේ නැහැ. නිකං කරන සේවයක්. ගහ කියන්නේ අපේ බන්ධනය. මානව සංහතියේ ජීවිතවලට හුස්මක් දෙන මේ පරිසර මාතාවට අද නැවත පණ ගන්වන්න
අපිට අවස්ථාවක් වගකීමක් පෑදීලා තියෙනවා මේක ලේසි පහසු වගකීමක් මේ පාරිසරික පරිහානිය ගැන අපේ රටේ වැඩිහිටි තරුණ ළමා මේ සියලු වරස්කාණ්ඩවල ජනවාසීන්ගේ අවධානය අපි යොමු කරන්න ඕනේ ව්‍යාපාරික පුවතක් වෙතයි දැන් අවධානය ජාතියට නිසි ආහාර සංස්කෘතියක් උරුම කර දෙමින් ශ්‍රී ලංකීය නිෂ්පාදනයන් තවදුරටත් රටේ ජනතාව තුළ ප්‍රචලිත කිරීම උදෙසා මා ප්‍රොඩක්ට් පෞද්ගලික සමාගම නෙල්ලිකෝලා පානය ජනතාවට හඳුන්වා දීම ඊයේ දින සිදු වුණා. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නෙල්ලිකෝලා පානය වෙළඳපොලේ පවතින අනිකුත් පානවලට වඩා සෞඛ්‍ය ආරක්ෂිත බවත් ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් ඒ නිෂ්පාදනය කර ඇති බවත් මා ප්‍රොඩක්ට් ආයතනය පවසනවා. අපේ දරුවන් විවිධ කෝලා පැණිබීම වලට ගොදුරු වෙලා ඒවායෙන් ඇතිවන බෝනමන රෝග වලට ගොදුරු වෙනකොට ඒ දිහා උරේ බලාගෙන ඉන්නේ නැතුව ඒ පැණිබීම කෝලා සංස්කෘතියෙන් ඒ දරුවන් එළියට ගන්න අපේ දේශීය දැනුම් පද්ධතිය තුල තිබෙන අපේ අමුද්‍රව්‍ය පාදක කොට ගත්තා වූ ස්වභාවික පානයක් තරගකාරීව නිපදවන්න තමයි මුදිත සමනක් පොඩි මැතුමන් ඇතුළේ සියලු දෙනා මද කටයුතු කරලා තින්නේ මෙබඳු නව නිර්මාණ කරුවන් අපේ ජීවන රටාවේ තිබෙන ගැටලුවට උත්තර හොයන නිෂ්පාදකයන් අපේ ජීවන සංස්කෘතියේ තියෙන වැරද්ද නිවැරදි කරන්න උත්තර හොයන නිෂ්පාදකයන් තමයි අද අපිට ඕනේ. එහෙම නැතුව වැල යන අතට මැස්ස ගන්න නිෂ්පාදකයන් නෙවෙයි. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.